ඔබ මගහර ොවියෝ මේ මිත්‍යලෂ්ට රැල්ලේ ඔ බන්තු තස්කල්වෙන්න පුුව ඇටීමගවැලි මී පානු බ්‍රහතුන් පල්නතුනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සීලයේ ආනිසංසයන් ගැන දේශනා කරද්දී බුදුරජන් වහන්සේ දේශනා කරනවා සීලේ පලවෙනි ආනිසන්සේ තමයි ජනප්‍රිය භාවය පැතිරිලායනෝ. දෙවෙනි ආනිසංසය තමයි අපේ භවභෝග සම්පත් ආරක්‍ෂාවෙනෝ. සීලේ තවත් ආනිසංසයක් තමයි අපේ ජීවිත ඉදිරිටන ඕනෑම අභියෝගයකට අපි නොබියව මුණ දෙනවා. ඒ වගේම සීලේ තවත් ආනිසංසයක් තමයි අපි කවදා හරි දවසක සහිමුලා නොවී මැරෙනවා. ඒ මැරිදා. ි සුගතිය ඉපදනෝ. පංවතුන සීලේ ආනිසංස තරං සුන්දර ආනිසංස ධර්මයන් අපිට මේ ආර්ස්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීමේද මුණ ගැසේ නෑ පිංවතුනී බුදුරජාණන් වහන්සේ ආර්ස්ටාංගික මාර්ගයට අදාළව ආටාංගික මාර්ගය තුළ සීලේට අදාළව මාර්ගාංග තුනක්ම පනවලතියනෝ. සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මා ජීවෝ කියන මාර්ගංගතුන. මේ මාර්ගාංගතුන නිරයතුරුවම ගිහි පිංවතුල්ලාටත් ඒ වගේම උතුම් පැවිදි පිංවතුල්ලාටත් නිවන් මාර්ගය උදෙසා, සම්මා සතිය සම්මා සමාධිය උදෙසා අත්‍යවශ්‍ය ධර්මතාවයන් වෙනවා. එනිසා අපි මේ වර්තමානයේ. තුේ සම්මාධිත්්‍යයෙන් පෝෂණය වූ සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ සීලය. ඒක සම්මාවාචාවන් සම්මාකම්බන්තයන් සම්මාජීවයන් වල ඉතාමත් අත්‍යාවශ්‍යභාවයක් අපේ සමාජය ඉදිරියේ මතු කල්ලදීල තියෙනෝ පිංගතුනේ. අපි හැමෝම තේරුන්ගන්න ඕනේ මේ ආර්ෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පණවන සීලේට අදාල මාර්ගංග තුනේදී ගිහි පිංවතුල්ලාට ඒ මාර්ගාංග තුන ආවරණය වෙන්නේ ආචීව අට්ටමක සීලේ. සම්මාවාචාවන්ගේ මාර්ගංගෙන් මුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලා පාවන්ගෙන් අපි වැලකිනවා ඒවගේම සම්මා කම්මන්තයන්ගෙන් මනුස්ස හිංසනය ඒවගේම සොරකම් කිරීම කාමේ වරදවා හැසිරීම් මොලින් වැලකිනවා එකැන පංචසීලය ආරක්ෂාවට එනවා සම්මා ආජීවයන්ගෙන් අපි නිරයතුරුව වැරදි ආජීවයන්ගෙන් බැහැරවෙලා නිවැරදි ආජීවයන් ජීවිතයට එකතු කරගන්න. ඒ ගිහි පිංහ තුල්ලාට පිහතුනි. ඒවගේම පැවිදි අපේ. උතුම් සීලේ බවට මේ මාර්ගංග තුන පෝෂණය වෙන්නේ උපසම්පදා භික්ෂුවක ගෙනං උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයෙන්. මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ තුළතින සම්මා වාචා සම්මා කම්බන්තෝ සම්මා ආජීවෝකින මාර්ගංග තුන උපසම්පදා භික්‍ෂුවකගේ ප්‍රාතිමෝ සීලයම අවරණය කරනවා. ඒවගේමයි පින්වත් ගෞරුවනීය සාමනේර සාමීන් වහන්සේ කෙනෙක්ගේ සාමනේර දස සීලය, මේ ආරැෂ්ටාගික මාර් සීලේට අදාල මාර්ගංග තුනෙන්ම ආවරණය කරනවා. එනිසා ජිහිවේවා පැවිදිවේවා මේ ආර්ැෂ්ටාංගික මාර්ගය තුළ සීලේට අදාලෝ පනවලතින මාර්ගංග තුන අපි හැමෝටම පොදුයිපිංගතුනිින්. මේ සීලේට අදාල මාර්ගංග තුන විසනුයි අපි උතුම් සමාධිය කරා චිත්ත විසුද්ධිය කරා අපිවෙ ඉදිරියට අරංයන්න. එනිසා පිංහතුනේ වර්තමාන සමාජය තුළ මේ සීලේ වටිනාකම. මේ සීලේ ශප්තිය, මේ සීලේ ආනිසංසපක්ෂය බලවත් ආකාරයෙන් අත්‍යාවශ්‍යාව බවක් අපිට පේනව පිංහතුන. මොකද අපිට දැන් පේනව වරින්වර බලවත් මිත්‍යාදුෂ්ටීන්. සමාජගත ව. බලවත් මිත්‍යා දුෘෂ්ටිින්. අපි දැක්කා පසුගිය වෙසක් පසලොස්්‍යක පොය දවසේ, කලුපාට පොලිතිං වොලින් ආවරණයකරපු වෙසක් කූඩු අපි දැක්කා. කළුපාට පොලිතින් නොලින් හදපු බකට් අපි දැක්කා. ඒ වගේ කළුපාටින් සරසපු වෙසක් සැරසිලි අපි දැක්ක පිංහතුනේ. බරපතල වූ මිත්‍යා දුෘෂ්ටික රැල්ලක් සමාජකත වෙනවා. එනිසා. නිරේතුරුවම පින්වත් සම්මාධිට්්‍යයට ගරු කරන බෞද්ධ ජනතාව වගේම මේ උතුම් ධර්මතාවයන්ට ගරු කරන සියලූම අන්‍යයාගමික පින්ව තුල්ලා මේ කාරණය පිළිබඳාව දියෙන්ෙන්න්න ඕනේ අවස්ථාවක් එළ බිලාතියනව පිහතුනි. ඒමගේම මේ ඊය පෙරේද දවස පින්වත් මහත්ක් මට වීඩියෝ පටයක් ගෙනල්ල පෙන්නෙනවා. එ වීඩියෝ පටේ සඳහන් වෙනවා පිවතුනේ බලවත් ආකාරයේ මිත්‍යා දුෘෂ්ටික ප්‍රකාශයන් ගොඩාක්ගේ වීඩියෝපටේ සඳහන් වෙනවා. එවීඩියෝපටේදී රුවන් වැඩි මහා සෑයේ ඒ කොත්වහන්සේ පැළඳවීමේ පින්කම මුල් කරගෙන බලවත් මහා සංගරත්නයට චෝදනාවන් ගොඩක් කරනවා. රුවන්වැඩි මහා සෑයේ නායක ශමීන් වහන්සේට දෑස්රීම හා බෝ සමදුන් වහන්සේ, නායක සාමින්න්වහන්සේට බලවත්තා ආකාරයෙන් චෝදනාඉල්ල කරනවා. සංග සමාජයටම චෝදනා බලවත් ආකාරෙන් එල්ල වෙලා තියෙනව පිහතුනේ. ඒ වගේ මයි එවීඩියෝ පටේ තියෙනවා සාමනේර සාමීන්වහන්සේලා පනස් නමකට දාානයක් දෙන්න ඕනෙ කියලා. ඇයි සාමනේර සාමීන්වහන්සේලාට ධානය දෙන්න කියන කාරණය දී එවීඩියෝපටේ සඳහන් කරන්නේ. උපසම්පදා භික්ෂූන් වහන්සේලා බොරු කරනවා උපසම්පදා භික්ෂූන් වහන්සේලා හොරු ඒ නිසා ඒ අයට ධනදීල වැඩක් නෑ සාමනේරලටයි දාන දෙන්න ඕනෙ කියලා. පිංගතුනේ මෙවැනි ප්‍රකාශ මිත්‍ය දෘෂ්ටියයේ අගාදයන් බවටයි පත් පෙන්න පිංවතුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය අරමුණු කරගෙන දන් දෙන්න කියලා අපිට දේශනා කල් ඇතියෙද්දී. අනාගතයේ කාසාය කන්්ටක කියලා කෙනෙක් පහළ වෙනවා. ඒ කාසායකන්ටකටත් දානයක් සංගික කරන්න පුළුවන්. ඒ කාසායකන්ටකටත් සංගයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. සූත්‍රගත ධර්මයේ බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කල් තියෙද්දී පිහතුනී බලවත් මි්‍යාදුෂ්ටීන් සමාජකත වෙනවා. ප සම්පදාා භික්ෂූන් වහන්සේලාගේ සීලය අභියෝගයට ලක් කරමින් පිංහතුනි. මේ වැරදි ප්‍රවනතාවයන් බේ මිත්‍යා දුෘෂ්ටයේ රැල්ල පංහතුන දවසි දවස වේගවත්වෙන බවක් අපිට පේනවා. දවසින් දවස වේගෝවත්වෙන බව පේෙනවා. මහා සංගරත්නයට බලවත් ආකාරයෙන් චෝදනාවන් අපහාස එක පැත්තකින් එල්ල වෙෙද්දී පිතුනේ උපසම්පදාව කියන ඒ උත්තරීතරර්ථය. මේ ලෝකධාතුවේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාවිලාතියෙන්නේ උපසම්පදා භික්ෂූන්ගේ ප්‍රාතිමෝක්ෂ සීලයෙන් පිින්හතුනි ප්‍රාතිමෝක්ෂ සීලයෙන්. යම් තැනක උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වහන්සේලාම සතර පාරාජිකාවට පත්තුනොත් අනාගතේ යම් දවසක. ඒ සතර ස්පාරාජිකාවට පත්තුූ අවසාන ස්වාමින් වහන්සේ. සතර පාරාජිකාවට පත් වූ. අවස්සාන ස්වාමින්වහන්සේ ඉතුරුවෙන තැන පංහතුන ශාසනය අතුරු දංවෙලා යනවා. මොකොද සියලුම ස්වාමින්න්වහන්සේලා සතර පාරාජිකාවට දැන් පත්වෙලා. කොතැනැකවත් උතුම් ප්‍රාතිමෝක්ෂය සීලේ ආරක්ෂාකර උපසම්පදා භික්ෂුවක් නැති දවසක් අනාගතයේ අම් දවසකේ නොව පිංහතුනේ අනාගතයේ අම්දවසකනවා. නමුත් එදාටයි ශාසනය අතුරුද දහම්වීම සිද්ධ වෙන්නේ. ඒදාටේ උතුම් ප්‍රාතිමෝක්ෂය දුුවලකත් කරගත් ස්වාමීන් වහන්සේලා චතුර සත් දේශනා කරන්නෑ පිංවතුනේ. ආර්යෂස්ඨාංගික මාර්ගයේ දේශනා කරන්නේ උන්වහන්සේලා සියලු දෙනාම දුසීලභාවන්ට එදා පත්වෙනවා. ඒ නිසා පිංවතුනේ මේ මොහොත මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් නාරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා දසදහස් ගානක්. ලෝක වැඩසිටින මොහොතක් එවැනි මොහොතක යම් පිංවතෙක් මිත්‍යා දුෘෂ්ටික භාාවීෙන්යුතුව ප්‍රකාශයන් කරනවානං. උපසම්පදා භික්‍ෂූන්ට දෙන දානය ආනිසංස නැහැ කියලා. සාමනේයටට ස්වාමීන් වහන්සේට දෙන දානයා යානිසංස කියලා පිතුනේ. මේ මිත්‍යා දුෘෂ්ටික රැල්ලට යටවෙන්න පා. මේ මිත්‍ය දුෘෂ්ටික රැල්ල පිළිගන්නෙපා, මේ මිත්‍ය ආදෘෂ්ටිකරැල්ලේ සරණයන්නේ පා පිංහතුනේඒ වගේ මේ වීඩියෝ පටේ තවත් ඇැනක තියෙනවා. රුවන්වැඩි මහා සෑ සමුදුන් වහන්සේගේ ශක්තිය තියෙන්නේ ඒ කොත්වහන්සේගේ කියලා පංහතුනේ. රුවන් වැඩි මහාසෑ සමුඳුන්ගේ ශක්තිය තියනෙ කොත්වහන්සේ තුළනෙ මේ පිහතුනේ. ඒ කොත්වහන්සේ කියන්නේ චුඩාමානිික්්‍යය කියන්නේ මහපොලවිින්. යටින් මතුකරගත්ත පාශානයක් ගලක් පිංවතුනි. එහි ඔබෝවාතියෙන මැනික්ගල් කියන්නේෙ මහපොළොව යටින් මතුකරගත් පාශානයක් ගලක් පිංවතුනේලෝතුරා බුදුරජාණන් වහන්සේගේ. ඒ මහා පූජනීයේ මහාවන්දනීය ධාතුන් වහන්සේලා නිධන් කරපු එවඋත්තම සෑරදුන් වහන්සේගේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන අර්ථය. ඒ බදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයකින්න අර්ථය ඒ උතුම් අර්ථයන් දරාගෙන හිටිය ඒ දෙතිස්මහාපුර්ෂ ලක්ෂණයන්ගෙන් බබලෙන උන්වහන්සේගේ සුන්දර රූපකාය සාරා සංක කල්ප ලක්ෂගානක දස පාරමී ධර්මය ශක්තියෙන් නඋපන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තම රූපකාය පහතුනි දරාගෙන හිටිය ධාතුන් වහන්සේලායි. ඒ පූජනීය වන්දනීිය ධාතුන් වහන්සේලායි. රුවන් එලි මහා සෑ සබුදුන් වහන්සේගේ පූජනීත්වය බවට පත්වෙන්නේ බලන කොයිසා මිත්‍ය දුෂ්ඨික, ප්‍රකාශයන්ද කියලා. බුදුරජාණන් වහන්සේ දෙවනිතනට දාලා. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධඥානය දෙවිනිතැන්්‍ර දාලා. බුදුරජාණන් වහන්සේගේ උතුම් පූජනීය වන්දනිය ධාතුන් වහන්සේලා දෙවනිතැන්ට දාලා පිහතුනී. සෑ සමුදුන් වහන්සේගේ චුඩාමානිික්්‍ය පිංහතුනී පලවෙනිතනට ගන්න හදනවා. සෑ සමුදුන් වහන්සේගේ චුඩාමානිික්්‍ය තුළ තියෙන මහා ශක්තියක් ගැන කතා කරනවා පංහතුනී මේවා. අනාගත සම්වා සම්බුද්ධ ශාසන අතුරුදහන් කරන්න වර්තමානයේ මිත්‍යාදුෘෂ්ටික බලවේගයන් විසින් ඇති කරන පිංතුන ප්‍රාථමි තත්වයන්. එනිසා පින්වත් බෞද්ධ ජනතාව වගේම පින්වත් අන්‍යාගමික ජනතාව පිංහතුන මේ ප්‍රකාශයන් දෙස, මේ සිදුවීම් දෙස පෝම සිහිනුවනින් බලන් ඕනෙ පිහතුන. මේ දෙස සිහිනුවනින් දකිින් නඕනේ. මහා සංගරත්නයට කරන්න වූ බලවත් චෝදනාවන්. අපි දැක්ක අපසුගේ මාසය පුරාවට මහා සගරත්නය බලවත් චෝදනාවන්ට ලක් වුණා. ඩීසල් පෝලිමේ අද්දී. බණ කියන්න වාහනවලේ අද්ද. ධානෙ ගෙවල්ලොලට ත්‍රීවිීල්ලොලේ අද්දී. ඒ ස්වාමින්න් වහන්සේලා බස්සලා අරගල කරන්න අඩගහපු අවස්ථා ගොඩක් තිබ්බ පිංගතුනී එනිසා. මේ ශාසනය මුල්කරගෙන මේ මොහොතේ සිද්ධ වෙන මේ මිත්‍යා දුෘෂ්ටික රැල්ල පිංහතුන අපි දමනය කරන්න වෙනවා. අපි මේ රැල්ලට එරහිව පිංහතුන ධර්මාන්කූලව පෙළ ගැසන්න වෙනවා එ නිසා. මේ මිත්‍යාදුෘෂ්ටිකරැල්ල පිංවතුල්ලා සිහිනුවනින් තේරුන්ගන්න. මොනම හේතුවක් නිසාවත් පිංහතුනේ. මේ මිත්‍යාදුෂ්ටික ප්‍රකාශ ක්‍රියාවන් ඉදිරයේ ඔ භාාවේගසිඩී වෙන්නපා ඔබ කලබල වෙන්නපා. ඔබ යමක් ඇසුනාද මෙවැනි මිත්‍යාදුෂ්ටික ධර්මයක් ඇසුනාද ඇසුනා කියන තැනින් ඔබ නවතින්න. මෙවැනි මිත්‍යාදුෘෂ්ටික දෙයක් ඔබ දැක්කාද. දැක්කා කියන තැනින් නවතින්න. මෙවැනි මිත්‍යා දුෘෂ්ටික ධර්මයක් ඔබට සිතුනද. ඔබ සිතුනා දැනුනා කියන තැන නවතින්න. පස්සෙලඟින් මේ අකුසල් නවත් තලදාන්න පිංහතුනේ. පස්සේ නිත්‍යවාචයෙන් අරගන මේ මිත්‍යා දුෘෂ්ටින් පෝෂණය කරන්නපා බුදුරජාණන් වන්සි දේශනා කරනවා මගහැරයාමෙන් ප්‍රහීන කළියයුතු ධර්මතාවයන් කියලා. මෙවැනි ප්‍රකාශ කරන තැන්. මෙවැනි ප්‍රකාශ කියන තැන්. මෙවැනි ප්‍රකාශ සමාජයගත වෙන තැන් හැමවෙලාම ඔබ මගහැරලයන්න ඔබ මගහැර නොගියොත්. මේ මිත්‍යා දුෘෂ්ටිය රැල්ලේ ඔබත් කොටස්කරුවෙක් වෙන්න පුළුවන් ඒ නිසා නිරය තුරුවම මේ සියලු මිත්‍යා දුෘෂ්ටික ධර්මයන් අපිට පරාජය කළ හැකේ එකම ධර්මතාවකින් පිංහතුනේ ඒ ධර්මතාවේ තමයි. සම්මා දිත්්‍යයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ උතුම් සීලය පින්වතුන. උතුම් සීලය. මේ සම්මා සම්බුද්ධ ශසනයට මේ මිත්‍යාදුෘෂ්ටික රැල්ලෙන් මේ අභියෝග එල්ල වෙන්නේ. මහා සංගරත්්‍යයට මේ චෝදනා එල්ල වෙන්නේ. උපසම්පදා භික්ෂූන්ගේ සීලය පිළිබඳ පින්වතුන බලවත් අගෞරෝයන් මතු කරලා දෙන්නේ. සාමනීය සාමීන්වහන්සේගේ සීලය මුල්කොට දක්වන්නේ. සංග සමාජයේ අපේ සීලේ දුර්ුවලභාාවයන් නිසා මයි පිංහතුනේ එ නිසා පිදක්ෂවෙන්න ඕනේ සංග සමාජයේ අපි සියලු දෙනාම පිංහතුනේ. එක්කා මෙෙන්ම එකතු වෙලා සීලේ ආරක්‍ෂාවපේ ජීවිතෝල්ට එකතු කරගන්න. උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයේ ආරක්ෂාව පේ ජීවිතයට එකතු කරගන්න, අපේ ගෞරුවනි ස්ියලූ මුප සම්පදාාභික්ෂූන් වහන්සේලා. ඒ වගේම සියලූම ගෞරුවනය සාමනේයට සාමීන්වහන්සේලාවතුම් සාමනේර දස සීලය තුළ ශක්තිමක් වෙන්න ඒ වගේ මයි. මේ අභියෝග ඉදිරියේ පිංහතුනේ මේ මතු වෙන මිත්‍යාදුෘෂ්ටිකරැල්ල අපිට යට පත් කරගෙන සම්මාධිත්‍යය නැවත ඔසවාතබීමට හැකි වෙන්නේ ගිහි පිංවතුල්ලා අනිවාර්යම සීලේ ශක්තිය තුළ ස්ථාන ගත වුණොත් පමණක් මයි පිංවතුනේ. නිසා ගහි පිින්මතුල්ලා සියලු දෙනා මේ මිත්‍යා දුෘෂ්ටික රැල්ල ඉදිරියේ ආවේගසීලී නොවී. ආවේගසීලී නොවී පිංහතුනේ නිරයතුරුවම සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න. පංචසීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න. මේ සියලුම සීලේ ශක්තිය එකතුන තැන. මහා සංගරත්නයේ ප්‍රාතිමෝක්ෂ සීලයේ දසසීලේ ශක්තිය. පිංවතුල්ලාගේ පංචසීලය ආජීවාර්ට මතශීලේ ශක්තිය එක ගොඩකට එක්ක තුන තැන පිහතුනේ නැවතත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජනත්්‍රිය භාවය හිනි පෙත්තට පත්වේවි. මේ සම්මා සම්බුද්ධ ශාසනයට සංග සමාජයට එල්ලවී තියෙන මේ මිත්‍යාදුෂ්ටික අභියෝගයන් පංතුනි පරාජයට පත්වේවි මේ සම්මා සම්බුද්ධ ශාසනයට සිව්පසය පූජා කරන ඒ ශක්තිමත් ගිහි පිංවතුල්ලාගේ ශක්තිය තවතවත් වර්ධනය වේවි අපි හැමෝටම පිංවතුනේ සිහිමුලා නොවී මරණයක් අත්වේවි. සුගතියේ උපදේවී උතුන් අධිගමයන් සාක්ෂාත්වේවි. එනිසා මේ මොහොතේ මේ මත්තුවෙන රැල්ල පිංවතුන සිහිබුද්ධියෙන් තේරුන්ගන්න. හැඟීම්වලට යට වෙලා තේරුම් ගන්න යන්නපා එක පාර්ෂවේකින් මහා සංගරත්නයට බලවත්ම චෝදනාවෙල් කරද්දි මහා සංගරත්නය දුස්සීල් අයි කියලා. ඒ වගේම ශාසනයට උපකාර කරන ශාසනයට සිව්පසය සපයන මේ විහාර කර්මාන්තයන් පෝෂණය කරන ලක්ෂ ගණන් කෝටි ගණන් තමන්ගේ ධනේ වියදංකරන. පතුනේ ශක්ති මත්දායක පිරිසට බලවත් ආකාරයෙන් චෝදනා එල්ල කරන විවේචනෙල්ල කරන පරිසරයක් සමාජය තුළ නිර්මාණය වෙලා තියනවා. එනිසා පංගතුනේ මේ මිත්‍ය දුෘෂ්ටික රැල්ල ඉදිරියේ පින්වත් ඔබ නැවතත් මතක් කරනවා ආවේගශීදී වෙන්නපා. ඒ වගේම මේ රැල්ලට අතවෙන්න එපා මේ රැල්ල ඔබට යට කරන්න පුළුවන්. සම්මාධිට්ටි ආර්ථයන්ගෙන් පෝෂණය වූ සීලේ ශක්තිය තුළින් මයි පංහතුනි ඒ නිසා නිරයතුරු ඔබදක්ෂ වෙන්න අපි උපසම්පදා භික්ෂූන් වහන්සේලා හැටියට ඒ වගේම සාමනේර සාමීන් වහන්සේලා හැටියට අපිට අදාල සීලයන් තුළ ශක්තිමත් වෙන්න. ඒ වගේම ගිහි පින්ව තුල්ලා හැටියට ආචීවාට්ටමක සීලය පංච සීලය තුළ ශක්තිමත් වෙන්න ඒ වගේමයි, මේ රට කරවන සියලූම පාලක පින්වතුල්ලා. මේ රටේ දේශපාලනය කන සියලුම පිින්වතුල්ලා තේරුන්ගන්න ඕනේ. ඔබලාගේ වැරදි නිසාමයි. පසුගිය වසර පණහක් පුරාවට මේ රටේ දේශපාලනය තුළ තිබුණු. වංචාව දූෂණය හොරකම් නිසාමයි පංවතුනේ අද මෙවැනි සමාජමය තත්ත්වයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ සමාජමය තත්ත්වය බලවත් ආකාරයෙන් අද ශාසනයට තර්ජනය එල්ල කරන ස්ථානයක් බවට අවස්ථාවක් බෞ්ට පත්වෙලා තියෙනවා එනිසා කරුණා කරලා. මේරටේ දේශපාලන පිංවතුල්ලා දක්ෂවියයුතුයි පිංහතුනේ තමන්ගේ පාලනයන් පිරිසිඳු ආකාරයෙන් සිද්ධ කරගන්න. ඔබලා වැරදි කරන තැන එහි මුල්ම අභියෝගය එල්ලවෙන්නේ මේ උතුම්. සම්මා සම්බුද්ධ ශාසනයයටයි පිංහතුනේ. එ නිසා අපි හැමෝම බොහොම සමගියෙන් සිහිනුවනින් පිංහතුන. මෙ නැගෙන මිත්‍යාදුෂ්ටිකරැල්ල සද්ධර්මය අර්ථයෙන්, සීලේ අර්ථයෙන් අපියටටපත් කරන්න පරාජය කරන්න පංහතුන පිංහතුල්ලා සියලු දෙනෙක්ම සිහිනුවනින් පෙළගැසෙන්න කියන කාරණය සීපත් කරනවා. මොනම හේතුවක් වවත් නිසාවත් පිංහතුනේ, මේ මිද්‍යා දුෘෂ්ටික ප්‍රකාශයන් ඔබ රැවටෙන්න්න එපා. මේ මිත්‍ය දුෘෂ්ටික ධර්මයන් සරණයන් එපා. මේ මිත්‍යා දුෂ්ටික ධර්මයන් අපි සරණ ගියෝොත් පිංහතුනේ. අපි මෙලවත් පරලවත් බලවත් පිරිහීමට පත්වෙනවා. ඒ වගේමයි. මේ සමාජකත වෙන මේ මිත්‍යා දුෂ්ටික ධර්මයන්ගේ එකම ඉලක්ය වෙලා තියෙන්න්න පිහතුනේ. මේ රටේ බලවත් ආගමික උමතුවක් ඇති කරන්න. බලවත් ජාතික උමතුවක් ඇති කරන්න ඇති කරලා. බලවත් ආගමික, ජාතික අසමගියක් ඇති කරලා පින්වතුනේ. බලවත් විනාසයක් කරා මේ රට අරගෙන යන්න. ඒ වගේ මයි මට පසුගේ දවස්සක පෙන්නවා වීඩියෝ පටයක්. එහි කියනවා අගෝස්තුමාසය මේ රට විනාශ වෙලා යනවා කියලා. භූමිකම්පාවක් කැවිල්ල නැත්තං වික්ටෝරිය ජලාසෙ පුරලා මහා විනාසකාරී දෙයක් වෙනවා කියලා. අනාවැකයක් කියනවා පිතුන පිතුනේ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඔබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව් අනක් පිරිසාපි පංහතුනේ අපි අභියෝගයන්ට බියුතු නැහැ. අභියෝගය අන්ට බියුතු නැහැ. ඒ නිසා මොන අනාවකි කවුරු කිව්වත් පිංහතුන. ඒ මිත්‍යා දුෘෂ්ටිකානාවකි පරාජය කරන්න සියලූමසි බෞද්ධ ජනතාවත්. සිියලූම අන්‍යාගමික පිංවතුල්ලාත් සීලෙන් අත්වල් බැඳගන්න පිංහතුනි සීලයෙන් අත්වල් බැඳගන්න. ඒ වගේම මෛත්‍රියෙන් අත්වල් බැඳගන්න ඔබ බැඳගන්න වූ සීලය අත්වල ඔබ බැඳගන්න වූ මෛත්‍රී ඇත්වලතුළින්. මතුවෙන එඋතුම් සම්මාධිත්්‍ය අර්ථයන්, එවතුම් කුසල් ධර්මයන්ගේ අර්ථයන් ඒ පිනේ ශක්තිය පංහතුන ඔය සියලු අනාවැකි පරාජය කරලා සම්මාධිත්්‍යයේ ශක්තිය. තෙරුවන්ගේ ශක්තිය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මේ මොහොතේ වැඩ සිටින. ඒරුවන් වැඩි මහා සෑ සබුදුන් වහන්සේගේ ශක්තිය ජෑස්්‍රී මහා බෝසමිදුන් වහන්සේගේ ශක්තිය පිංහතුනේ හෙට දවස්සේ යදී ප්‍රකට කරාව, යළි ප්‍රකට කරවි එනිසා ආවේගශීලී නොවී පිංහතුනේ සීලේ ශක්තිය කිරීම විශ්වාසය තියන්න. ඕ නෑම අභියෝගයක් ජයගැනීමේ ශක්තිය ඔබට දෙන්නේ සීලය විසින් මයි. මෛත්‍රිය විසින් මයි. පිින්වත් ජනතාව මේ මොහොතේ නැගෙන මේ බලවත් වියරු උපක්්‍රමශීලී මිත්‍යදුෂ්ටිකරැල්ලට යට නොවී පිංහතුනේ සම්මාධිත්‍ය ශක්තිමත් කිරීමට සීලේ අර්ථයන්තුළ මෛත්‍රී අර්ථයන්තුළ පෙළගැසන කියලා ගෞරවයෙන් පිංවතුල්ලාට මතක්කරනවා තෙරුවන් සරණයි.